අපි කැමති වුණත් අකමැති වුණත් වර්තමාන ටෙස්ට් පිටියේ ඉන්න දඟපන්දුවන් අතරින් ඉස්සරහම ඉන්න දඟපන්දුවන්ෙක් විදිහට අපිට රවිචන්ද්‍රන් අශ්වින් හඳුන්වා දෙන්න වෙනවා. ඉංග්‍රන්ත කණ්ඩායම එක්ක තෙවෙන් ටෙස්ට් තරගයේ ඉංග්‍රන්ත කණ්ඩායමේ පළමුවෙනිම පළමු කඩුල විදිහට සැක් ක්‍රෝලිගේ කඩුල දවා ගන්න අශ්වින් ටෙස්ට් කඩුල 500 සීමාවට පැමිණෙන්න සමත් වෙනවා. මේ කඩේමට අශ්වින් එන්නේ වේගයෙන් මේ සීමාවට ආපු පන්දුවන් අතරේ දෙවෙනි තැනටපත් වෙන ගමන්. මුරලි තමයි මේ කඩේමට අඩුම තරඟ ප්‍රමාණයකින් ආපු පන්දුවන් විදිහට ඉස්සරහින් ඉන්නේ. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 9 වෙනි ක්‍රීඩකයා විදිහට තමයි අශ්වින් කඩුලු 500 සීමාවට එන්නේ. මීට කලින් මේ කඩෙන් පහු කරන්න සමත් එකම ඉන්දු පන්දුවන් තමයි අනිල් කුම්ලේ. මුරලි ටෙස්ට් තරඟ 87කදී තමයි කඩුලු 500 සීමාවට යන්නේ. අශ්වින්ට මේ සීමාවට එන්න තරඟ 98කට සෙල්ලම් කරන්න වෙනවා. කුම්ලේ ටෙස්ට් තරඟ 105කදී මේ කඩේමට ඇවිත් මේ ලිස්ට් එකේ 3 වෙනි තැනට ඉන්නවා. අශ්වින් කඩුලු 500 සීමාවට ආවට පස්සේ මාධ්‍ය හමුවේ තමන් ජාතික කණ්ඩායමට ආපු හැටි ඒකට හේතු වුණු දේ කිව්වා. එතෙන්දී අශ්වින්ගේ ජාත්‍යන්තර ගමන ආරම්භ කරන්න මුරලිත් හේතුවක් කියලා තමයි අශ්වින් කියලා තිබුණේ. මම අහම්බෙන් දඟපන්දුවන්ෙක්ුණු ක්‍රීඩකයෙක්. මගේ ආරම්භයේ ඉඳන් ගොඩක් දේවල් මට අහම්බෙන් ලැබුණු දේවල්. මම චෙන්නයි කණ්ඩායමක එකතු වෙලා පන්දුවන් අවස්ථාව ලැබෙන එකත් අහම්බයක්. අපේ කණ්ඩායමේ එවෙද්දි හිටපු ප්‍රධානම දඟපන්දුවන් වුණු මුත්තයා මුරලිදරන් අලුත් පන්දුවෙන් දඟපන්දුවන් කැමති වුණේ නැහැ. ඒ නිසා මට තවත් දඟපන්දුවන්ෙක් විදිහට කණ්ඩායමට එන්න අවස්ථාව ලැබුණා. එතෙන්දී මට අලුත් පන්දුවෙන් දඟපන්දුවන් අවස්ථාව ලැබුණා. ඒ තරගාවලිය මම ලබාගත් සාර්ථකත්වයක ජාතික කණ්ඩායමට එන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට අහම්බෙන් ලැබුණු අවස්ථාව නිසා ආපු ගමන දැන් ටෙස්ට් කඩලු 500 සීමාවටත් මම ඇවිත් තියෙනවා. තමන් IPL එකෙන් ආපු නිසා ගොඩක් අය ටෙස්ට් පන්දුවන්ෙක් විදිහට සාර්ථක වෙයි කියලා හිතුවේ නැහැ කියලා තමයි අශ්වින් කියන්නේ. මම පන්දුවන් රතු පන්දු අතට ගනිද්දි ගොඩක් අය කියන දෙයක් තමයි මෙයාට මේක හරියන එකක් නැහැ කියන එක. කොහොම හරි ওই විදිහේ තත්ත්වයක් එක්ක මම දැන් අවුරුදු 10කට වැඩි කාලයක් ටෙස්ට් තරඟ සෙල්ලම් කරලා තියෙනවා. මේක දිග ගමනක්. හොඳ දවස් තිබිලා තියෙනවා, නරක කාල තිබිලා තියෙනවා. ඉතින් ටෙස්ට් තරඟ වලට මෙයා හරියයිද කියලා තාමත් සමහරු හිතෙතිද්දී මම දැන් කඩලු 500ක් අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ කඩයිමක්. ওই විදිහට තමයි අහම්බෙන් මුරලි නිසා චෙන්නයි කණ්ඩායමට සෙල්ලම් කරලා දැන් වැඩිම කඩුලු ලාභිය අතරේ මුරලි හඹා යන අශ්වින් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.